සුබදවසක් වේවා කියලා ඔයගොල්ලෝ අදත් දැනුම ගවශර YouTube නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා අදත් මම ආවේ ඔයගොල්ලොන්ට ෂූටි දේශපාලනික අදහසක් දෙන්න වැඩි වෙලාවක් ගන්නේ නැහැ මම මගේ අදහස ඉදිරිපත් කරන්න එතකොට ඔයගොල්ලොන්ට මතකයි 2019 මැතිවරණ සමයේ ජනාධිපති ප්‍රතිවරණය එතකොට 2019 මැතිවරණයේදී ඔයගොල්ලොන්ට මතක ඇති මේ 2019 මැතිවරණය මුළුමනින්ම පහයි මේක ප්‍රචාරණ කටයුතු කරේ සිවුරු දාගත්ත මිනිස්සු එනවා අපි කියනවා චීවරධාරීන් කියලා කියන්න පුළුවන් කියලා සිවුරු දාගත්ත මිනිස්සු එතකොට එතනදී ඇත්තටම ඉස්මතු කරන්න මූලිකත්වයේ ගත්තේ ජාතිවාදය ආගම්වාදය වගේ ඉතාම සංවේදී සංකල්ප තුල ඉඳගෙන තමයි මේ දේශපාලනික න්‍යාය ක්‍රියාත්මක කරන්න ගත්තේ එතකොට අපේ මිනිස්සු 2019 මැතිවරණ සමයේදී ඉතාම සූස්කම විදිහට ඒ රැල්ලට අහු වුණා. රැල්ලට අහු වෙලා 69 ලක්ෂයක ජනතා වරමක් එහෙම නැත්නම් මැතිවරණ බලයක් එහෙම නැත්නම් ඡන්දයක් ප්‍රකාශ කරා. හරිද? ඒ ඡන්දය තුල විදායක ජනාධිපතිවරණෙක් වරෙක් නිර්මාණය වුණා. හරිද? ඔහු අපි දන්නවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා. එතකොට එතුමාට කතර පස්සේ එතුමාට දේශපාලනික විඥානයක්වත් දේශපාලනික දැනුමක්වත් ඔහු සතුනේ නැහැ. හරිද? ඔය ගැටලුවත් එක්ක අවුරුදු දෙක දෙකමාර යනකොට රට බංකොලොත් වෙන තත්ත්වයට පත් වුණා. හරි. එතකොට දේශපාලනික රැල්ලක් නිසා තමයි ওই සිදුවීම් මාලාව උනේ. එතකොට දැන් මේ පාර දැන් බලන්න මේ පාර 2024 ජනාධිපතිවරණය. මේ ජනාධිපතිවරණය කිසියම් වූ රැල්ලකට අහුවෙච්ච යම් පිරිසක් විසින් එක පැත්තකට අරන් ගියා. මල දේශපාලනික වශයෙන් අරන් ගියා. දැන් අපිට පැහැදිලිව පේනවා මේ වෙන විට ඒ කාණ්ඩයට ඒ කණ්ඩායමට හරිද ජයග්‍රහණය කරපු කණ්ඩායමට මේ වෙන විට තමන්ගේ පාලනය කියන එක කිසිදු පැහැදිලි භාවයක් නැති තත්ත්වයකට පත් වෙලා දැන් ඇත්තට මේ කණ්ඩායම මේ දේශපාලනික කණ්ඩායම ආවේ නැවෙන් බාපු මිලට මිනිස්සුන්ට තෙල් දෙන න්‍යාය ක්‍රියාත්මක කරලා එන පම්පෝරි ගොඩක් කියලානේ ආවේ දැන් මේ වෙනකොට අපිට පැහැදිලි වෙනවා ඒගොල්ලොන්ගේ යම් නොහැකියාවක් ඉස්මතු වෙන්න පටන් ගන්න තියෙනවා. එතකොට මේ වන විටත් එම කාණ්ඩය සඳහා හරිද එම කණ්ඩායම සඳහා මැතිවරණය එහෙම නැත්නම් තමන්ගේ සර්වජන ඡන්ද බලය පාවිච්චි කරපු මිනිස්සු දැන් පෙළබිලා ඉන්නවා පාර්ලිමේන්තු මැතිවරණයේදී ඒගොල්ලොන්ට විරුද්ධව තමන්ගේ වෝට් එක දෙන්න. මොකද ඒගොල්ලොන්ට පැහැදිලි වැඩසටහනක් සහ ඒ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ නොහැකියාවක් ඒගොල්ලෝ තුල තියෙනවා කියලා පෙනී යනවා. හරි ඒක එක හේතුවක් ඊට පස්සේ මේ තැනින් තැන මතුවෙන සිවුරු දාගත්ත මස් පරවත ටික දැන් එක එක විදිහේ ප්‍රෝග්‍රෑම් කරනවා එහෙම නැත්නම් සමීක්ෂණ කරනවා මේ දේශපාලන රැල්ල එකම කණ්ඩායමක් වෙත බලය පවරා දෙන්න. ඒතකොට අපි දන්නවා අපි හොඳාකාරයෙන්ම දන්න සිදුවීමක් තියෙනවා. අධික බලය මිනිසා අධික ලෙස දූෂණය කරයි. ඒක නිසා කිසිදු කණ්ඩායමකටම අධික බලයක් පවරා දිය යුතු නැහැ. ඒක ප්‍රජාතන්ත්‍රවාදී නෙවෙයි. එතකොට ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන විශේෂ පැහැදිලි ලක්ෂණයක් තමයි ජනතාවට හිතේසි ආණ්ඩුවක් වගේම ජනතාවට හිතේසි විපක්ෂයක් පැවතීම ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණයක්. ඒක නිසා අපිට කිසිම හේතුවක් නිසා මැතිවරණය හොවදලා ඒගොල්ලොන්ට දෙන්න අවශ්‍යතාවයක් නිර්මාණය වෙන්නේ නැහැ. ඒ වගේම මිනිසාගේ ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දය අරයට දෙන්න මෙයාට දෙන්න කියලා අපිට කිසිම අවස්ථාවක අපිට යෝජනා කරන්න ප්‍රජාතන්ත්‍රවාදී අදහසක් නිදහසක් අපිට නැහැ. ඒක නිසා තමාගේ මැතිවරණය තමාට ආවැසි විදිහට මැතිවරණය තුළ තමාගේ ඡන්දය තමාට ආවැසි විදිහට පාවිච්චි කරන්න ජනතාවට හැකියාව තියෙනවා. ඒක නිසා ඔය සමහර පුද්ගලයෝ එක පක්ෂයකට ආලෝකය පෙන්වලා තව පක්ෂයකට අඳුර පෙන්වන එක ප්‍රජාතන්ත්‍රවාදීව සම්පූර්ණයෙන් වැරදි ආකල්පයක් සහ වැරදි චිත්‍රයක්. ඒකට දැන් සිවුරු දාගත්ත මස් පර්වත ටිකක් දායක වෙලා ඉන්නවා. අපි දන්නවා නම් වශයෙන් ඉස්සරහට අපි කියන්න සූදානම් වෙනවා. හරි. එතකොට ඒ වගේ මිනිස්සු මොකද්ද මේ කරන්නේ රටට? හරි. පිස්සු වගේ කියවන එක වෙලාවට එක කතාවක් කියනවා, තව වෙලාවකට තව කතාවක් කියවනවා, දිව නැවෙන පැත්තට අදහස් ප්‍රකාශ කරනවා. ඒකෙන් වෙන්නේ අපේ රටට මහලොකු හානියක් වෙනවා. අපේ අනාගතයට විශාල හානියක් නිර්මාණය වෙනවා. ඒක නිසා මේ වැඩේට ඔයගොල්ලෝ ඉඩ දෙන්න එපා. මේ වෙලාවේ මේ මැතිවරණය අනිවාර්යෙන් 14 වෙනිදා තියෙන මැතිවරණයට ඔයගොල්ලෝ මොලේ පාවිච්චි කරලා වැඩ කරන්න ඕන. මේ එහෙම වුණොත් මේක එහෙම නොවුනොත් හරිද 2019 වුණා වගේ විශාල වැරද්දක් වෙනවා. ඒ විශාල වැරද්ද හදාගන්න අවසානට බැරි වෙනවා. ඒකට වන්දි ගෙවන්න සිද්ධ වෙන්නේ මේ තරුණ මිනිසුන්ට, තරුණ කණ්ඩායමකට.
ඒකට හේතුව ඒගොල්ලෝගේ අනාගතේ ෆියුචර් එක සම්පූර්ණයෙන් ඩිස්ට්‍රොයි වෙනවා. පැහැදිලි වේක නිසා කිසිම හේතුවක් නිසා අනවශ්‍ය විදිහට තමන් 2019 කරාවගේ රැල්ලට ගිහිල්ලා වැල්ලේ රීලා ගඳ ගස්වන්නේ නැතුව හරිද මොලේ පාවිච්චි කරලා වැඩේ කරොත් තමයි රට විදිහට ගොඩ යන්න හැකියාවක් තියෙන්නේ. නැති වුණොත් මේ අක්කුන්ටත් මේ වැඩේ කරන්න බෑ කියලා අපිට පැහැදිලිතාවයක් තියෙනවා. හරි ඒක නිසා ඔයගොල්ලෝගේ වටිනා ඡන්දය අනේ පින් සිද්ධ වෙයි. හරියට භාවිතා කරපාලා නැති වුණොත් තොපි කරන හරක් වැඩවලින් මම එක සැරයක් වීඩියෝ එක කිව්වා වගේ අහිංසක අපිටත් දුක් විඳින්න වෙන එක වෙනවමයි. ඒක නිසා පරිස්සමෙන් හරිද උඹලගේ මෝඩකම ප්‍රදර්ශනය කරගන්න. හරි බොහොම ස්තුතියි.